අයිබෝන් කියලා පිළිගන්නවා සිරිත ලංකා ටීවී නරඹන ඔබ සමග අද දවසේ අපි කලාව විශ්වවිද්‍යාලයේ සිට කඩවර දිව්‍යන්ට කොහොමද පහනක් දැල්වන්නේ කඩවර දිව්‍යන්ගෙන් කොහොමද අපි පිහිටක් බලාපොරොත්තු වෙන්නේ කඩවර දිව්‍යන් තවත් විටක කඩවර යක්ෂයන් කියලා කියනවා අපි මේ දේවල් දැනගන්න අද දවසේ සම්බන්ධ කරගත්ත ගුප්ත ශාස්ත්‍රවේදී ජයරත් කුංචේවා මහත්මයාව අපි අයිබෝන් කියලා පිළිගන්නවා ජයරත් මහත්මයා අයිබෝන් අපිට කියන්නකෝ අපේ නරඹන ප්‍රේක්ෂකයන්ට කඩවර දිව්‍යන් කියන්නේ කවුද කඩවර දිව්‍යන් අදහන්නේ කොහොමද පහනක් දැල්වන්නේ කොහොමද අපි ඊගෙන කතා කරොත් මෙහෙමයි ඇත්තටම මේ කඩවර දෙවියෝ ගැන මුලින් කතා කරොත් එහෙම කලාවැව කතා නොකර බෑ ඉතින් ඇත්තටම කලාවැවත් එක්ක බැඳුණු දැනටත් පුද පූජාවල් තියෙන වරන් ශාස්ත්‍රයේ ඉන්න පුද්ගලයෝ ගොඩක් මේ දෙවියන් එක්ක යාග හෝමවල් කරගෙන යනවා ඉතින් අපිට එහෙම කතා කරොත් එහෙම කෙටි කාලයක් තුල ගොඩක් දේවල් ඉදිරිපත් කරන්න අමාරුයි. ඉතින් ඇත්තටම කඩවර දෙවියන්ගේ උපත්ති කතාව ගත්තොත් එහෙම කතා කිහිපයක් තියෙනවා. මේ වැව් හදපු කෙනෙක්. ඒ කියන්නේ වැව් වල වාරි මාර්ග කටයුතු වල නිරත වෙච්ච කෙනෙක් මේ කඩවර කියන කෙනා. ඉතින් සෙනවරත්න තමයි මෙයාගේ නම මුල් නම වශයෙන්. ඉතින් කැලෑවක තමයි මෙයා ඉන්නේ. මෙයා කැලෑවට ගිහිල්ලා ඇත්තටම තම බිරිඳත් එක්ක ප්‍රශ්නයක් වෙලා මෙයා කැලෑවක හැංගිලා වගේ ඉන්නේ ගෙදරට වෙලා කැලෑවක තනි වෙලා ඉන්නේ වෙලෙට ගියාම වාරි මාර්ග ශිල්පය හොයාගෙන යනකොට ඉතින් කැලේ සම්බන්ධ මේ වගේ කෙනෙක් කැලෑවද වෙලා ඉඳලා තියෙනවා කියලා ආරංචියක් ආවා. ඉතින් ඊට පස්ව ඒ ගෙනාව රජුරෝ ගේන්න කිව්වා. ඊට පස්සේ පසුව මේ කලාවැව කියන ප්‍රදේශය හදලා පිළිසකර කරලා හදලා වාරි මාර්ග ශිල්පය මෙතුමා දුන්නා. ඒ පසු කාලීනව ඒ ළඟ ඉන්න පුද්ගලයෝ තරහ වෙලා හෝ කේලම් කියලා එහෙම වෙලා පසු කාලීනව රජුරුවන් එක්ක අමනාපයක් ඇති කරවලා පසුව මේ ඒ කලාවැවේ වැවට සිදුරක් වශයෙන් හදලා ඒ කියන්නේ ඒ සිටුවරු අමනාපකමක් ඇති කරවන්න හදලා ඒ පසුව මේ ඒ සිදුර වසන්න අත තියලා පසු කාලීනව ඒ දවසේම ඒ ප්‍රමාණය වැඩි වෙලා වතුර ප්‍රමාණය පසුව ඒ දුකට කලාවැවට පැනලා ජීවිතය හානි කරගෙන පසුව යක්ෂ ආවේශයකට පත් වුණා කියලා තමයි ජන විවාරය සහ මේ තියෙන තත්ත්වයක් එක තියෙන්නේ. ඉතින් ඇත්තටම කඩවර දෙවියොත් එක්ක ගොඩක් වේශ තියෙනවා. සොහොන් කඩවර ප්‍රධාන වශයෙන් යක්ෂ වේශයකින් යක්ෂ පැත්තෙන් වෙනවා. ඉතින් මුල් සෙනවරත්න මුල් කඩවර. ඉතින් එතනින් එහාට වේශ ගොඩක් තියෙනවා. ඉතින් වැඩියක් කඩවර ඒ වගේ කතන්දරත් එක්ක තියෙනවා. ඉතින් අර වැද්දෙක් වශයෙන් කැලේ හිටපු හින්දා වැද්ද විලාසයකින් හිටපු හින්දා වැඩියක් කඩවර කියලා ඒ වගේ ගොඩක් වේශවල් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් ගොඩක් මේ කඩවර දෙවියන්ගේ වැඳුම් පිදුම් කරනකොට හරියට නිකන් දැලිපිහියෙන් කිරිකනවා වගේ තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් මේ කඩවරයා කියලා තමයි ගොඩක් ජන විවාහරයේ සහ උතුරු මැද පළාතේ තමයි ගොඩක් මේ වන්දනාමානවල් කරන්නේ සහ වැඳුම් පිදුම් කරන්නේ. ඉතින් ගොඩක් අය වරන් ශාස්ත්‍රයේ අය තමන්ගේ කැඹුරුම ඒ කියන්නේ මිල මුදල සහ පඳුරු ප්‍රමාණය ලබා ගැනීමට එතකොට පඳුරු වැඩි කර ගැනීමට යාග හෝම සාන්ති කර්ම වල ශක්තිය බලය වැඩි කර ගන්න යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ ප්‍රගුණ කරන්න ඒ වගේ යක්ෂයොත් එක්ක ගණිදෙනු කරනකොට මේ කඩවර යක්ෂයාට කුද සහ දොල දෙනවා. ඉතින් සොහොන් අභියස සොහොන් වල ගිහිල්ලා දොල දීමක් කරනවා. ඉතින් මේක ඇවිල්ලා සම්ම්‍යාදුෂ්ටික ඇදහිලි ක්‍රමයක් නෙමෙයි මිත්‍යාදුෂ්ටික යක්ෂ ඇදහිලි ක්‍රමයක්. යක්ෂයන්ට දොල දෙන කතන්දරයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ කඩවර කලාවැවේ වැවේ තියෙන පුද පූජාවල් වර්ග වෙනම තියෙනවා. එම දේවාලය ඇතුළත තියෙන පුද පූජාවල් වර්ග වෙනම තියෙනවා. ඉතින් අර සූනියන් අපි කතා කරා මේ ඉස්සෙල්ලා ගොටුවක් දෙනවා ආකාරයෙන්. ඉතින් ඒ වගේ රාත්‍රී කාලයේදී සාමාන්‍යයෙන් 10 පසු පහු වෙලා වගේ තමයි කඩවර දෙවියන්ට යක්ෂ සේනාධිපතිට පහන පත්තු කරන්නේ. ඉතින් ඒකදී එතුමට පහන තියලා පුද ඉල්ලලා පුද දීලා ඒ වගේ දේවල් ඉල්ලුවට පස්සේ ඉතින් ගොඩක් පීඨ ශක්තියක් තියෙනවා. ඉතින් ඒ පහනට එන්නේ අරක් ගත්තා වූ ඥාති බලවේගරා යක්ෂ කුට්ටා සහ මල යක්ෂ කුට්ටාස ඇවිල්ලා උදව් කරනවා. ඉතින් දැනට ලංකාවේ පුද පූජාවල් වලට කලාවැවට වැව් ඉස්මත් වෙටි ඒ යක්ෂ ඇදහිලිකමේ කරගෙන යනවා. ඉතින් ගොඩක් මිනිසුන්ට පීඨ ශක්තිය ශාන්ති කර්ම ක්‍රමයක්. ඊට අමතරව එම ප්‍රදේශයේ
කිරි උතුරනවා ගොයම් කපන කාලවල වලට ඒගොල්ලෝගේ දේවල් එක්ක ගොඩක් දේවල් කරනවා. ඉතින් ඒ හරහා අහලා ඇති කළු දේවතා බණ්ඩාර කියලා කම්බිලි පරම්පරාවේ කළු කම්බිලි හරහා යන කතන්දරයක් ඉදිරියේදී ඒ කම්බිලි ශක්තිය සහ ඒ වන්දනාමානය ගැන අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මේක හරියට කියන්නේ දෙවි කෙනෙක්ද යක්ෂයෙක්ද? देवी कनेक् नमे यक्ष सेनाधिपति कनेक् यक्षे लघु इहल कनेक् सेनाधिपति कनेक् पशुकाली नम यक्ष पिहितवेन देवत्ट पत्ला देवी अंगे देवी कनेक् वगे पिहितवेन असर मिनसुटे वगे कि पशुकालीन लियहिंद देवी वचेनो यक्षे तम यक्ष सेनाधिपति यक्ष पिरीवरागन कनेक् सोहंकाली मैन्यु वगे क्यूवर कि याग होम लंकावट आवेनिक वेच याग होम गुड़ेन මේ කඩවර කියන්නේ දේශීය ලංකාවේ ඉපදිච්ච මනු පුද්ගලෙක් හරහා ඒ පුද්ගලයා මිය ගියායින් පස්සේ ඒ ලැබෙන ආත්මය තමයි තියෙන විදිහට දෙවි කෙනෙක් හෝ යක්ෂාත්මෙන් මිනිසුන්ට උදව්පදව් කරන්නේ. එතකොට මේ කඩවර දෙවියන්ට කඩවර යක්ෂයාට කොහොමද අපි gedaraක පහනක් දැල්වීමක් කරන්න පුළුවන් ද අපිට? අයි කියන්නේ අපේ අපිට යම් පිහිටක් බලාපොරොත්තු වෙන අපේ තියෙන කාරණා ඉෂ්ට කර ගැනීමට කඩවර දෙවියන්ගෙන් කඩවර යක්ෂයාගෙන් අපිට පිහිටක් පතනවා නම් අපි කොහොමද ජයල් මහත්මයා පහනක් දල්වන්නේ කඩවර ගොටුවක් අපි කැප කරන්නේ කොහොමද ඒ පිළිබඳ අපි ප්‍රේක්ෂකයා දැනුවත් කර ගෙදරක පහනක් පත්තු කරනවා නම් ඇත්තටම මේ මේක ඇවිල්ලා දැලිපිහියන් කිරිකනෝ වගේ වැඩක් තමයි තියෙන්නේ. මොකද පහන පත්තු කරලා නවත්තන්න බෑ. දිගටම මේ පහන පත්තු කරගෙන යන්න ඕනේ. ඇත්තටම කඩවර දෙවියන්ට පහනක් පත්තු කරන්නේ මිත්‍යා දෘෂ්ටික යක්ෂාත්මයක් ළඟින් තියා ගැනීම තමයි මේ වැඩේ වෙන්නේ. හැබැයි හොඳට හොඳයි නරක නරකයි. හැබැයි වෙලාවකට පහන පත්තු කරේ නැහැ කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද බාරහාර වෙන්න හෝ ඒ දේවල් එක්ක හරි හොඳයි. මොකද යක්ෂ ආත්මවල එක්ක ගනිදුරු කරනකොට හරි අමාරුයි ඒ දේ ඒගොල්ලොත් එක්ක හරියට එන්න. ඉතින් හරියට වෙලාවක් කියන්නේ නැහැ. හැබැයි සමහර අය ගොඩක් අය පිට අරගෙන ආරක්ෂා කරන සද්ද නැතුව ඒකත් එක්ක අයින් වෙනවා. මොකද ඔතෙන්ට එන්නේ යක්ෂ ආත්ම සහ පෙරබවයේ යක්ෂ ආත්මයක් හෝ අපේ ඥාතියෙක් හෝ තමන්ගේ එකට මැරිච්ච කෙනෙක් හෝ යක්ෂ ආත්මයක් එන්න පුළුවන්. ඉතින් ඒ ආත්මෙට අර ආලෝක එළියහා ඒව නැති වුණාට පස්සේ හරි අමාරුයි. අපේ ගේ කඩා දැම්මා වගේ තමයි වෙන්නේ. ඉතින් රාත්‍රී 10න් පසුව සුබයි කඩවර දෙවියන්ට පහනක් පත්තු කරගන්න. මිත්‍යා දෘෂ්ටික යක්ෂ ආත්මත් එක්ක ගනිදුරු කිරීමක් හොඳට හොඳයි නරක නරකයි. ඉතින් අර දැලිපිහියත් එක්ක කිරිගරවා වගේ තමයි සාමාන්‍යයෙන් රෑ 10න් 10 පසුව 10න් 10 10යි 20 10යි 30 ඒ වගේ පසු කාලේ පසුව හොඳයි තෙල් ටිකක් දාලා රාත්‍රී කාලේ වෙනකන් පත්තු කරනවා. රාත්‍රී කාලයට වෙනකන් තමයි. එතකොට ඒගොල්ලන්ගේ පවර් එක තියෙනවා. මෙහෙමයි කඩවර දෙවියන්ට පහනක් තියෙනවා කියන්නේ අර සෙල්ලම් නැහැ හරියටම ඒක හරි විදියට හරි වෙලාවට තියන්න ඕනේ. මොකද යක්ෂයොත් එක්ක ගනිදුරු කරන්න කියන්නේ මල යක්ෂයොත් එක්ක සහ යක්ෂ කට්ටියත් එක්ක තමයි ගනිදුරු කරන්නේ. තමන්ගේ පෙරබවයේදී ඉන්න ආ වූ ඥාතියෙක් වෙන්න පුළුවන්, අහල පහල ඉන්න ඥාතියෙක් වෙන්න පුළුවන්, යක්ෂ ආත්මයක් සම්‍යක් දෘෂ්ටික වන්දනාමානයක් කරලා අන්තිම චුතිසිත අවදි වෙලා අන්තිම වෙලාවෙන් වෛරයෙන් වගේ මැරුණොත් මල යක්ෂ ආත්මයකට වගේ යනවා. ඉතින් ඒ ආත්ම ශක්තිය ගෙදරක පහනක් තිබ්බා හෝ අවට ඉන්න පුද්ගලයාත් මේ පහනට අරගත්තා වූ වෙනවා. ඒ අරගත්තා වූ කෙනා හරහා කරන ගණිදෙනුවක් තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් 9 පහ වෙලා තමයි ගොඩක් පහනක් තියන්න සුබ සතුරු කරදරවලට දිනුව සලස්ස ගන්න. එතකොට ගොඩක් කැමුරුම කියලා අහලා ඇති වරම් කට්ටිය ගොඩක් කැමුරුම කියලා කියනකොට තමයි ඔය කඩවර දෙවියන්ගේ යාග හෝම සහ දෙවි කර්ම වලට කරන්නේ. ඔය පිල්ලි අරන සාස්ත්‍රවලල ඔය වගේ සෝහන් කඩවර මුල් කරගෙන සෝහණය කරන යාග හෝම සහ දොළ දීමක් වශයෙන් අතීතයේදී මේ සාන්ති කර්මකමය යොදාගෙන තියෙන කඩවර යක්ෂයා එක්ක ගනිදුරු කරන එක. ඉතින් ඒ වගේදී අපි කිව්වොත් එහෙම රාත්‍රී 10න් පසුව මේ පහන පත්තු කරනවා නම් සුබයි. 10 තව රාත්‍රී වෙන්න රෑ 12ට තමයි 12 කනිසමේ වෙනමත් එක්කම සුබ කාලයක් යොදා ගන්නවා. ඉතින් පුර කාලේට යක්ෂ ඇත් එක්ක සම්‍යක් දෘෂ්ටික යක්ෂ කට්ටියත් එක්ක හැපෙන ගැලෙන පැත්ත අඩුයි. ඉතින් මේ මිත්‍යා දෘෂ්ටික යක්ෂ ආත්මවලත් එක්ක තමයි අපි ගනිදුරු කරන්නේ. ජයල් මහත්මයා මම අහලා තියෙනවා අපි කතරගම ගිහිල්ලා කතරගම දෙවියන්ට පූජාවට්ටියක් පූජා කරලා කතරගම දේවාලෙන් එළියට ඇවිල්ලා කඩවර දේවාලයට ඇවිල්ලා කඩවර දෙවියන්ගෙන් යම් ඉල්ලීමක් අපි කරොත් ඒක අනිවාර්යයෙන්ම ඉෂ්ට කරලා දෙනවා කියලා. මොකද්ද මේ අපි කතරගම යන්නේ කතරගම දෙවියන් වඳින්න. නමුත් කඩවර දෙවිය තමයි මේ ඉල්ලීම ඉෂ්ට කරන්නේ. එතන තියෙන මොකද සම්බන්ධකම? ඔය ඇත්තටම එම ස්ථානය ගැන කිව්වොත් එහම ඔයිට ඉස්සෙල්ලත් අර කතාවක් තිබුණා මේ මුවමස් වගේක් අහුවෙලා ඒ වගේ කතාවක් ගෙතිලා තිබුණා. ඔතන තියෙන කතන්දරයත් එක්ක කපු මහත්තයා ඒ
यक्ष सेनाधिपति एट दिन्नों दुलावशे उपयोगी करो ये देवाल दिन्न थे अत्र ये खतरगम देवी अंगे आरक्षक खडवर देवी दखुन वाहल मुरकरना शनिवरत्न मुल कडवर प्रमुख मेनिक गंगट हेम की कथावल वस्तु गुड़नगिल तीन ऐ थिंक यागे आरक्षा पीठतमें थिंकोट कल कंबील की हरती खडवर हरहा मेने अक्ष परंपरा वेम इनकने उड्डी अका उड्डी मसीना महासोना इवगे कथांदर कत्ते मे यक्ष परपूर्वल संबंध के थिंक कडवर समहरायट दडुअन दें मे यक्ष सेनाधिपति हरातम दडुअन दें थिंक इतने समहराय दंडने सम्यादुष्टि वंदनामान कर्ण विधि विधि अट क्यूअतेम समहराट किट गील वदंपिदुंक कतरकम देवी अट गील गडी पूजा वेन अर कडवर देवी अंट याटत्ते दुड़क दीला प्रार्थना वक्रला अर कैमुरुम ये देने या हरातम मुकद या हेमतन आरक्षा करेमेन थिंक यागे संप्रदाय गेम अतीते कतरगम देवी अंगे विवाह मंगल उत्सवेट थिंग आराधना करी कडवर देवियो कतरगम देवियो हालती है नवा मे क्या वद मट मुकुत हम बहुने की कीलतीन थिंग वल्ली अम्मा माता विवाह करी ये कथावेदी इट पास या अनकलतीनो मे आट दि मे विद्य गोटुवाक दिन की थिंक गोटुआन कथा करी तम ये कथा गुड़ने गिन्नी मे कडवर देवी अंगे थिंक गोटु हदाने सुविशेष विद्यटे थिंक अपे कौरुता दाने ने मे कडवर गोटु हदाने मुखाद मे मनोवद दिन इतने समान विला वाल देखा अरकु बना खपु महत्व इनवा ले पेदागना इनवा इतने बेरे देवाल इतने वेन्ने यक्ष आत्मया क्या ज्ञाति बल वेग अखो यक्ष आत्मया बेनगना एडकर गना इतना अरकुतीयला ये देवाल करना है भाई इतने वेन्ने मिथ्यादुष्टिक सम्यादुष्टिक कवदावत कतरकम देवालय ये देवाल गटेन्न मुखद फल तृतीयला ये पीली व्यक्ति का तीयला तीन समहराय मसमाल तीयला अनिवार्य कडवर देवी अंत यदि पुद पूजा वक्रो मुखद कतरकम देवी स्वीकरण कम कडवर देवी अंगेतम गुडक समहार दंडवा देनो कीलकनवा येवट हरियट मेवकरण गुडक कतरकमट गील फल पूजा तीला बारहार वेनो है भाई तीन कडवर देवी अंत मे ये देवाल करे मुखद धनमग्न थिंक ईट अमतर कप महत्वे तीन प्रश्नोत्साह ये तीन देवल तेक् गुडक मे शांति कर्मकम वीलोट वगे बाजने वेलाती है थिंक इतने मन धनट इतना हदनम गुटुमाला गुटु अक्की सामान्य किरीगोटक वगे ये गुटे तीयनवा कोट तुणक वगे तीयला තුනකට තියලා ඒක තමයි ගොටුව කැප කරන්නේ. ඉතින් ඕක රාත්‍රී 12ට කැප කරන වෙලාව තියෙනවා. ඈත අතීතයේදී සොහොනේ තමයි ওই ගොටුව කැප කරලා කපු ගෙනියන ඇදුරා විසින් තමයි ඕක කැප කරන්නේ. එතකොට මේ කඩවර කොලම්මුර කවි කියලා තියෙනවා. ඒවට යහනට ආරාධනා කරනවා වගේ කියලා ඇති අහලා ඇති. ඉතින් ඒ වගේ ගොටුවට ආරාධනා කරලා ඒ ඉන්න ඥාතියෝ එතන ආවේශ වෙනවා දැකලා ටික අතරකම දේවාලයට ගිහිල්ලා ඒ වගේ යක්ෂ ආත්මයක් ඉතින් රුක්කත්තන කරුවේ තමයි තියන්නේ ඒක කැප ගොටුව තියන්නේ ගොටුවට කෙහෙල් කොළ තියලා ඒ විදිහට ඒක තියලා එතකොට ඒකට තියෙන කෑම જાති හදන ඒවා තියෙනවා වෙනස් විදිහකට ඉතින් ගැහණු කෙනෙක් ඒ කෑම උයන්නේ නැහැ සමහර තොවිල් වලට ගෙනියනවා ඒවා උයන්න විතරක් තමයි ගෙනියන්නේ එයාට තියෙන කඩවර ගොටුව සූදානම් කිරීම විතරයි ඉතින් රෑ 10 පහ වුණාට පස්සේ ඒ ගොටුවේ ඒ කලමනා જાති ටිකක් සූදානම් කරනවා අපි එතකොට කිව්වොත් එහෙම ඒ ගොටුවට අවශ්‍ය කලමනා જાති ඒ කියන්නේ රුක්කත්තන කරුවක් කරුවේ තුනක් එතකොට ගොටුව වෙනම තියෙනවා කෙසල් කොලේ ඊට පස්සේ ඒකට තියෙනවා මේ ඇටෑටි කියලා තියෙනවා ඇටෑටි කියලා ඔය જાතියක් මේ බෙහෙත් බඩු කඩවල්වල එහෙම තියෙනවා ඉතින් මත් පහක් කියලා තියෙනවා දියගොඩ මස් වගේ ගන්න පුළුවන් මත් පහක් කියන්නේ අරක්කු ගංජා අබින් රා අරක්කු රා ඒ වගේ ඒවා තියෙනවා ඉතින් ඒවා ස්වභාවික විදියට දැන් ගන්න අමාරුයි ඒවට කඩේ වෙනම මේවා කරලා විකුණන්න තියෙනවා ඊට පස්සේ මැල්ලුමක් තියෙන කොළ හතක් වගේ හතක් අර කොළ වර්ග හතක් කියන හත් මාළුවක් කියලා තියෙනවා ඊට පස්සේ සාමාන්‍යයෙන් පොළවේ යට හැදෙන අලජාති හත හදනවා මාළු මාළුවක් වශයෙන් ඉතින් ඊට පස්සේ කුරුම්බා රවුම් කුරුම්බ ගෙඩියක් අරන් ඒක රවුමට අරන් ඕනේ තැඹ ඊට පස්සේ ගන්නෝ කුරුම්බ ගෙඩියක් ගන්නෝ ඊට පස්සේ බැදුන් ಜಾති මස් මාළු කරවල ඒ වගේ ಜಾති හතක් ගන්නෝ හතක් අරගෙන සාමාන්‍ය වැව් මාළු වලට ඒ කඩවර කියන ඒ යක්ෂයා හරි කැමැත්තක් තියෙනවා මොකද කොච්චර දුන්නත් එයාට මදී කියලා තමයි එදා කිව්වේ කඩවර ගොටුවට එහෙම තමයි කියන්න තියෙන ඉතින් කොළ ಜಾති හතක් මැල්ලුමක් වශයෙන් හදලා එම කරනවා තව කෙහෙල්මුව කියලා අහලා ඇති ඒක හදනවා ඉතින් ගොඩක්
මස් මාළු జాති ගොඩක් ඒවා තියෙනවා සමහර වෙලාවල් වලට බදලා තියෙනවා අමු ඒවා තියෙනවා ඉතින් ඒ වගේ බිත්තර බුල්සායි වගේ හදලා එහෙම තියෙනවා ඉතින් ගොඩක් ඔය කලාවැවේදී ගොටු හතක් වගේ කැප කරනවා සෝහන් කඩවර ඔඩ්ඩිසූනියන් එතකොට ඒ යක්ෂ කොට්ටාස වල වලට ගොටු හතක් කැප කරනවා ඒ ප්‍රමුඛව ඊට පස්සේ සත් කඩවරට කැප කරනවා ගොටු හතක් ඉතින් රෑ 12ට තමයි ගොඩක් මේ යක්ෂ වේශයෙන් එක ගොඩක් සම්බන්ධ වෙන්නේ ඉතින් ඒ වගේ දෙයක් කරලා ලංකාවේ ජන විවාහරේ මේ කඩවර දෙවියෝගේ ලොකු විශ්වාසයක් සහ ලොකු ඇදහිලි ක්‍රමයක් තියෙනවා ලංකාවේ දැනට ඉන්න ප්‍රභූ පුද්ගලයෝ මෙන්ම පොඩි අය ලොකු අය හා ඒ වගේ සරාතිරං වල ගොඩක් මේ ඇදහිලි ක්‍රමයේ තියෙනවා ඉතින් ඒ ගොටුවට පසු අපි ඉදිරිපත් කරන සජීවීව මේ විදියට ගොටුව හදාගන්නේ කොහොමද ඒක අප කරන්නේ කොහොමද ඉතින් ඒ බත් මාලාවක් ඇකුළු බත් මාලාවක් හදලා ඒක බැඳලා ඉතින් මුක ආවරණ හදලා කටෙන් බැඳලා මුක මේවා කරගෙන තමයි මේක මේ ගොටුව දේවල් උයා ගන්න දේවල් හදාගන්නේ ඉතින් ඊට පස්සේ පසුව විලක්කු අහලා ඇති විලක්කු හතක් වශයෙන් ඒ ගොටුවට එක ගානේ ගොටු හතට මෙමත් කැප කරනවා නැත්නම් එක ගොටුවෙත් අර විදියට හත අරගෙන කෝලම්මුර කවි කියලා ආරාධනාවල් කළා කලාවැව් ඉස්මත්ෙත් මේ ගොටුව හදලා තියෙනවා ඊට අමතරව ඒ කලාවැවේ අපි දැන් ඉන්න මේ ප්‍රදේශයේ නැතුව ඇතුලාන්ත දේවාලය ඇතුළතත් මේ ගොටු මාලාව කැප කළා කවි කියලා ආරක්ෂා කරලා දෙන්න පිහිට දෙන්න පිහිට ආරක්ෂාවල් ඒ දේ කරාට පස්සේ අමනුෂ්‍ය දෝෂ හා පෙරේත දෝෂ සහ ඒ අධිග්‍රහිත ඉන්නා වූ යක්ෂ කොට්ටාසවල් වල තියෙන බලපෑම පහව වෙලා යනවා ඉතින් ඒකෙදි කරන ඇදහිලි ක්‍රමයක් වශයෙන් සමහර අය පුරුදු වෙලා ඉන්නව අවුරුද්දට දෙපාරක් විතර මේ වගේ ගොටුවක් දෙන්න මේක ඇවිල්ලා දොළදීමක් වගේ තමයි සෝහන් ගැබක කරන පූජා ක්‍රමයකට වගේ දොළදීමක් කරන්නේ කඩවර දෙවියන්ට මේ යහනට මේ දේ පූජා කරනවා ඉතින් කොරහක කරන පූජාව තියෙනවා කොරහකත් මේ කියන විදියට බෙදලා කොරහක තමයි කඩවර දෙවියෝ කෑවේ මේ කොරහක් හදලා ඒ විදියට පූජා කරනවා ඉතින් ගොටු මාලාව පූජා කරනවා පළතුරු පූජා කරනවා වරක වැල ඒවත් එක්ක කරලා සුවඳ කරලා ඉතින් කලාවැවේ වැව් ඉස්මත්තේ තියෙනවා කඩවර පිළිමේ ඉතින් ඒකට අපිට රත්මල් මාලාව පූජා කරන්න පුළුවන් ඊට අමතරව සරමක් බැනියමක් අන්දනවා ඒ රූපෙට ඉතින් ඒ සම්ප්‍රදාන කූලව සම්පූර්ණම ඒ කරලා සම්පූර්ණ පූජාව ඉතින් ඒක දැනටත් කලාවැව් ඉස්මත්තේ මේ මීට යාබදව ඉදිරිපස තියෙන ඉස්මත්තේ දේවාලේ කටයුතු කරනවා ඉතින් දේව ඇදහිලි හා දේව ශාන්ති කර්ම හරහා මිනිස්සු ඉල්ලනවා වරමක් වරයක් සහ සිහිටක් ශක්තියක් මේ නරයන්ගෙන් තියෙන ගැටලු හා නර මිනිසුන්ගෙන් ඉතින් එහෙම තමයි මේ කඩවර දෙවියන්ගේ යාග හෝම සහ ශාන්ති කර්ම කරන්නේ ඉතින් අර කෝලම්මුර කියලා රාත්‍රී කාලයේදී දැකලා ඇති ගොඩක් පන්දම් අරගෙන ඒ දුම්මල වලින් කරන ශාන්ති කර්මයක් ඉතින් ඒ ශාන්ති කර්මෙත් එම ආදාහනය කරලා ඒ පූජාව තියලා පසුව මේ වැවට කලා වැවට ඒ ගොටුවත් එක්ක අත ඇරලා ඒ කෑම ටික පූජා කරනවා ඉතින් කලා වැවට පැනලා ජීවිතය අහිමි කරගෙන යක්ෂ වේශයෙන් පසුව පැමිණ දේවත්වය යක්ෂ සේනාධිපති කෙනෙක් වශයෙන් සේනවරත්න මුල් කඩවර සිහි කරගෙන තමන් ආරක්ෂා පිහිට ලබාගෙන මෙම ස්ථානයට ඇවිල්ලා මිනිස්සු පුද පූජා වන්දනාමානවල් කරනවා. පහන අපි ගෙදර යන්න තීරණය කරාම ඇදුරෙක් ලව්වා පහන කැප කිරීමක් හෝ යම් කිසි මුල පිරීමක් කරන්න තියෙනවද පහනේ දේවල් කරගන්න? අතරම ඇදුරෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩක් අය හිතන්නේ ඇදුරෙක් ඕනේ කියලා. ඇදුරෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඇදුරෙක් ඇවිල්ලා කෝලම්මුර කවි කියලා බෙර ගහලා ශබ්ද මාලාවක් දාලා ශබ්ද පූජාවක් දීලා ඒ දෙයක් කරනව නම් ඇදුරෙක් හොඳයි. තවත් ඒක බල පිහිටවනවා වගේ වෙන්නේ. ඒතන බලයක් පිහිටවා සහ ඒ යක්ෂාත්මයට හොඳ ශරීරන විදියට හදලා දෙනවා. ඉතින් ඒකට පුවක් මලක් වගේ පූජා කළා. ඒ වගේ දේවලුත් ගොඩක් අය පූජා කරනවා ඒ ශාන්ති කර්ම හරහා. ඉතින් ඇදුරෙක් ගෙනල්ලා ඇදුරා විසින් කවි මාලාවල් කියලා බෙරක් ගහලා හග්ගෙඩියක් පිඹලා එහෙම කරා නම් ගොඩක් හොඳයි. ඉතින් සාමාන්‍යයෙන් ගෙදරක ගේ ඇතුළක පහනක් තියන්නේ නැහැ අනිවාර්යෙන්ම. කඩවර පහන ගේ ඇතුලේ ඉදිරිපස ගෙදරක ඉදිරිපස තමයි මේ පහන තියන්න වෙන්නේ. නැගෙනහිර ඉසව්වෙත් බොහෝ දුරට හොඳයි. ඉතින් ඉදිරිපසක පහන තියන පිටිපසක කවදාවත් තියන්නේ නැහැ පහනක්. ඉතින් ඉදිරිපසක ගෙට ආලෝක එන විදියට හදුවත් පස්සේ ඒ තියෙන ගෙදරක තියෙනා වූ දෝෂවල් ඒවත් ඉවත් වෙයි. ඉතින් ගොඩක් සුදුසු ඒ යක්ෂ ප්‍රේත දෝෂවල් අයින් කරලා තමන්ගේ ඥාතියෝ
අසුභය අයින් කරලා ආරක්ෂාවක් මොනවා හරි දෙයක් කරලා පහන් ආලෝකය පත්තු කරන්න සලස්වනම් ගොඩක් හොඳයි.